කවුරු සාදුකාරයක් විදිහට නමස්කාරය කියන පංචේෂණ වලට Thank you.
සිටී සිටින්නේ එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ පන්සාලේ සසරක් පුරාම දේශනා කොට වදාළා වූ ඒ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ ක්ෂණ දීපීමට පින්වත්නි අපි සියලු දෙනාම සත්ව යමෙක් සත්ව කියන ස්වභාවයෙන් සදාතම සහ මුලින්ම පූර්ණ වශයෙන් නිදහස් වෙන්නේ ඔබ බුද්ධ කියන තත්වයට පත් වුණා මේ විශ්වයේ මේ ලෝක ධාතුවේ ලෝතුරා බුද්ධ බුද්ධ පච්චේත බුද්ධ බුද්ධ අරහත් බුද්ධ බුද්ධ ලෝතුරා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා සාමූ ඥානී උන්වහන්සේ තමා විසින් තමා තුළින් දැන දැකගත් ධර්මතාවය තම බොහෝ දෙවිවරුන්ට දේශනා කළා ඒ අයගේ නිවි මිදී නිදහස් වීම උදෙසා කටයුතු කරනවා එනිසා උන්වහන්සේ උන්වහන්සේ ළඟ තිබුණු රාග බව ද්වේෂ බව මෝහ බව උදුරල දාලා ඒ ඇති කරගත් නික්ලේශී ස්වභාවය සියලු දෙවිවරුන්ට දේශනා කළා ඒ අයවත් ඒ රාග බවින් ද්වේෂ බවින් මෝහ බවින් ගලවා ගන්න කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ විදිහට තමයි බොහෝ බුදුරු පහළ වෙනවා. එතකොට ලෝතුරා බුද්ධ පච්චේ බුද්ධ පච්චේ බුදුරජාණන් වහන්සේ මම නැත්නම් පස්සේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්පූර්ණ ඥාණයෙන්මයි දැනදක ගන්නේ මේ ධර්මතාවය නම් තවත් එක්කෙනෙක්වත් ඒ ධර්මතාවයේ පිළිතුරන්නේ තරම් ක්‍රියාවලියක් උන්වහන්සේ අතින් සිදුවෙන්නේ නැහැ. නම අරහත් බුද්ධත් බුද්ධ බොහෝ අරහතුන් වහන්සේලා ස්වයං ඥානයෙන් මිලේ කිසිම අරහතුන් වහන්සේ කෙනෙක් ඒ ධර්මතාවයේ දැනගන්නේ නමුත් බොහෝ අරහතුන් වහන්සේලාගෙන් තම බුදුන් බොහෝමයක් බිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරහතුන් වහන්සේලා තම බොහෝ දෙවිවරුන්ට ඒ අයගේ සසර ගමනේ නිවි මිදී නිදහස් වීම උදෙසා මේ ධර්මතාවය මේ මාර්ගය කියලා දීලා බොහෝ දෙවිවරුන් කොටසක් මේ සංසාර චක්‍රයෙන් ගලවලා උදවලා නිදහස් කරගන්න. එසේනම් ඔබ මේ සැලසිලා සිටින්නේ එහෙම උතුම් අරහත්ත්වයෙන් නිවි මිදී යන ඒ අරහත් බුද්ධ කියන ධර්මයට පත් වෙන්නේ ඔබේ චිත්ත සංධානයේ තුල තිබෙන ඒ බව රාග බව ද්වේෂ බව මෝහ බව උදුරන දාලා ඒ අරහත් චිත්තයේ තියෙන නික්ලේශී ස්වභාවය තමාගෙන් තමාගෙති ස්පර්ශ කරන්නට හේතු ප්‍රත්‍ය සපයන්නා වූ ධර්මතාවය යම් කිසි පාරමරාසයක් ඔසේ ශ්‍රවණය කිරීමට එනිසා දේශනාවට මත්තෙන් මා ඔබ සියලු දෙනාටම දේශනා කර සිටිනවා මේ ධර්මතාවය ඔබ තුළින් ඔබේ අජ්ජත්තේ අධිවිදියට අභිවිදියට මොනවා ගැඹුරින් ශ්‍රවණය කරන්න ඔබ තුළ සිටින ඒ අරහතුන් වහන්සේට පණ දෙන්න ඒ අරහත් චිත්තයේ හිමිකාරී බවට පත් වෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය මේ ධම්සභා මණ්ඩපය තුළින්ම එහි උත්තරීතර තත්ත්වයකට පත් වෙන්න අවශ්‍ය යම් යම් හේතු ප්‍රත්‍ය සකස් කර ගන්න කියන කාරණාව මතක් කරමින් මම දේශනාව ආරම්භ කරනවා. ඉන්නතුනි මොහොතකදී ඉඳලා බලන්න ඉපදීතරි මෙල්මෙලි තෙලකින් තෙලක පැනලෙවි අපි මේ අනන්ත සංසාරේ ආපු සංසාර චක්‍රේ පින්නතුනි අපි ප්‍රේත කූඩු හැදුවා අපි භූත කූඩු හැදුවා අපි නිරේ මහා දුක්ඛ කන්දක් වින්දා තිරච්චීන යෝනිවල කරක් ගැහුවා මේ දිසේ තලේ අචින්නව අකණ්ඩව අනවදාන සංසාරයක් පුරාවට මේ සංසාර චක්‍රේ කරක් ගාගෙන ආපු අපි මොකද්ද වෙනද අද මනුෂ්‍යත්ව රටාවයක් ලැබලා ඔබට අද මනුෂ්‍යත්ව
ප්‍රතිලාභයක් ලැබුණා. ඔබ ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. ඔබ සිල් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ආගම කොහෙන්ද කියලා දන්නේ නැති. යන්නේ කොතනටද කියලා නොදන්න. අපි අනන්ත සංසාරේ මුණගැහෙන පුරුද්දට තවත් එක් සසරක අපි ආරම්භ මුණගැහිලා. පින්තුනි ඔබ මේ දන්සභා මණ්ඩපයේ සිටින ඔබ බොහෝ සූත්‍ර කියවලා ඇති. ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර කියවලා ඇති. බොහෝ සූත්‍ර සජ්ජායනා කරලා ඇති. ඔබ බොහෝ සූත්‍ර තාත්තාට කියා දීලා ඇති. නමුත් පින්තුනි මම ඔබෙන් අහනවා ඔබ ඔබේ සූත්‍රය දන්නවද කියලා. අනන්ත සංසාරේ තැනකින් තැනක බැලෙවි මේ සසර ගමනේ තවත් තැනක තවත් මෞකසකට උත්පත්තියක් ලබන්න තව ජාතකයක් උරුම කරගන්න යන ඔබම අහු වෙලා වට වෙලා කොට වෙලා තියෙන ඒ සූත්‍රය ඔබ දන්නවද කියලා මම ඔබෙන් අහනවා. ඔබ ඔබේ සූත්‍රය දන්නවද කියලා. සූත්‍රය දන්නායට සූත්‍රය නොදන්නායට සියලු දෙනාටයි මේ ධර්ම දේශනාව. ඉමතුනි මම ප්‍රථමයෙන්ම සිහිපත් කළා වගේ අපි සියලු දෙනා සත්ව. අපි සියලු දෙනා සත්ව කියන ස්වභාවය දරන්නේ මේ කුරුවත් එක්ක. අපිට ධර්මතාවයෙන්ම මේ මොකක්දියත් එක්ක බොහොම ලස්සන කූඩුවක් ලැබෙනවා. මේ කූඩුව තියෙන තැන අනු මේ කූඩුව පිටලා තියෙන තැන අනු මේක කොහෙද තියෙන්නේ මේකේ හැඩය මේ සියල්ල අනු අපි තිස්සෙත්තලේ ඉන්නේ මොන ගතියද කියලා තීන්දුව తీරනවා. අපි හෙන ආයෙකම තිරස්ティー නැති තිරිසන්. ඒ අය දෙවි ඒගොල්ලෝ බ්‍රහ්ම අපි මනුස්ස කියලා අපි කොටස් වෙන් කරගන්නේ මෙන්න මේ කූඩුවේ සමාහරණයට. අනන්ත සංසාරය පුරාවට කූඩුව
යථාභූත ඥාන දර්ශනය ඔබ තුලින් තේරුම් අරගෙන ඒ ධර්මතාවය ඔබ තුලින් විනිවිද දැකලා ඒ අනන්ත සංසාරයේ කුඩු හදන කතාවට නවතා පිට දබන සූත්‍රය ඔබ අද මේ පුරා සෛද්ධාවට ශ්‍රවණය කරන්නේ එහෙනම් ඔබ බොහොම පුණ්‍යවන්තයි ඒ අනන්ත සංසාරේ කතාවට නැවත්ම තියෙන ප්‍රතිපදාව ශ්‍රවණය කරන්නට තරම් බොහෝම පිරිසිදු මනසකුයි ඔබට ලැබෙන්නේ ඒකයි ඔබේ ගතියේ මනස කිව්වෙ මිනිසුන්ට තමයි මනසක් කුරුම වෙන්නේ ධර්මතාවය මිනිසුන්ට තමයි මේ මනසින් කළ යුතු කරණීය නොකළ යුතු අකරණීය මේ සිත්තලී පැවැත්ම මේ ආකාරයි මේ සිත්තලීට මේ ප්‍රියාවලී හරහා යොමු මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ කිසිද අප මේ නැවතුනේ කුමක්ද මේ චක්‍රය කුමක්ද මේ සූත්‍රය කියන ධර්මතාවය ඔබ ඔබතුලී විනිවිද දකින්නට හැකි වන්නේම ඔබේ මනසෙන් කියන ස්වභාවයේ පිළිගනි එනම් අනේ ඒකයි මම මුලින්ම මතක් කළේ ඔබ බොහොම පුණ්‍යවන්තයි ඔය මනස ලැබිලා ඔය කුරුව දරාගෙන අර ආපු අනන්ත සංසාරේ කුරුව හදන කතාව නවත්තලා ඒ පිට තියෙන සූත්‍රේ දැනගන්නට තරම් පිළිතුරු මේ කුරුවත් එක්ක අර ලස්සන කතාවක් ගෙතිලා තියෙනවා අපි ඔබ කියනවා මේ කුඩු පිළිලා මේ ඉන්නගේ ස්වාමි පුරුෂයා ඔබ කුඩු පිළිලා කියනවා එහෙම නැත්නම් ඔබ ඉත මේ මේ මම විවාහ වුණා මේ ඉන්නගේ ස්වාමිය කියලා ඔබ කුඩු පිළිලා කියනවා එහෙම නැත්නම් ඔබ මේ දරුවෝ පිළිලා කියනවා මේ මේ දරුවෝ ඉන්නේ විශ්වවිද්‍යාලේ මෙයා ඉන්නේ කැම්පස් එකේ මේ ඉන්නේ මගේ දරුවා ඔබ කාමද පිළිගන්නද කුඩුවා එහෙම නැත්නම් කුඩු පිළිලා නැවසේ ධර්මයේ දේශනා කරන මහා රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන ආනන්ද අකුරයන් වික්‍රේ කුමාර කෝටිය කන්‍යාවයි
සංසාරයේ අපේ කෙලවර පණගන්න බැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ අද ඔබ ඔය දරාගෙන ඉන්න පුරුදුව ඔබ ඔබට ඉගෙන වගේ දැන් නැහැ මේකෙන් හේතුඵල දහම. ඔබ ඔය අද දරාගෙන ඉන්න පුරුදුව තියෙන තැනට ඔබ පත් උනේ අතීතයේම ඔබ ගත්ත හේතුවකට අදාළ ඵලයක් විදියට. එහෙනම් අතීත හේතුවක් ඔබ කළා අද දරාගෙන ඉන්න පුරුදුව ලැබෙන්නට තරම්. ඒ උන්ගෙන්කට පත් වෙන්න තරම් ඔබ හේතු ප්‍රතිසහස් කළා. එහෙනම් ඔබ තීරුම් ගන්න ඕනි ඔබ ළඟ තියෙනවා ඔය පුරුදුවට බුදු පියාණන් වහන්සේ දුන්නා නම ඔබ පරජ පුරුදුව පරජ කාය. ඔබ ඔය දරා ඉන්න පරජ පුරුදුව අතීත සංකාරයක වර්තමාන ප්‍රතිමූර්තිය. ඔබ ඔය දරාගෙන ඉන්න පරජ පුරුදුව අතීතයේ ඔබ ගත්ත ගතියකට අදාළව ලැබිච්ච ප්‍රතිසන්දියයි ඔබ ඔය දරාගෙන ඉන්නේ. එහෙනම් ඔබ ඔය දරාගෙන ඉන්න පුරුදුව අතීත යේ හේතු එමණක් විඥාන වීචික ඵලයයි වේ කුරු. එනම් මුරුසියාන වහන්සේ මේ සියලු ලෝක සියලු සත්‍යයන් දේශනා කළා. අපි සියලු දෙනාටම කරජ පූර්වක් හිමි වෙන්නේ ඒ අතීතයේ ගත හේතුකට අදාළ ඵලෙ විදියට. පින්වතුනි මේ පුරුදුවේ පුරුදුහදන රහස ඔබ මේ ධර්ම දේශනාව අවසානයේ ඔය පුරුදුව දරාගෙන ඔබේ මනසින් ඔබට තේරුම් ගන්නට තරම් ශක්තිය ඔබට තේරුම් ගන්නට ප්‍රඥාවක් පහළ කර ගන්නට මේ ධර්ම සභා මණ්ඩපයේ හැදී ඇති කරගත්තොත් ඔබට පුළුවන් ඒ අනන්ත සංසාරේ පුරුදුහදාද ආපු ඒ කතාවද නවත්තලා දෙක තියන්න. එනම් මේ සංසාරේ පුරුදු හදාගන්න තමයි නවතා තිත කියන කාලයයි. පින්නතුනි ඔබට තියෙනවා ත්‍රිජ කාය. ත්‍රිජ කාය එක ඔබ ඔය ඔබේ ඔය ඇටලේ මස් නාර වලින් හැදුන කරජ කාය. ඒ වගේම ඔබට තියෙනවා චිත්තජ කාය. ඒ වගේම ඔබට තියෙනවා මනෝමය කාය. මම කියන්නේ මේ සියල්ල එකින් එක මම තුනෙලට ඔබට ලේලා පෙන්නන්න. පින්වතුනි ඔබ ඔය ඔබ ළඟ තියෙන්නේ අනන්ත සංසාරයේ තපි කුඩු හැදුවා. ඒ කුඩුව ජීවිතේ නියති වෙලා ගියා. අට්ටියේ විහාරයේ ජීවිතේ වුණා. ඒ කුඩුවද නැහැ. එහෙනම් ඔබට තියෙනවා තාවකාලිකව ධර්මතාවයෙන් හිමිවම කරජ කාය. ඒ ඔය ඔබ ඔබේ තියෙන මේ ශරීර කුඩුවට දුන්න නම තමයි කරජ කාය. එහෙම නැත්නම් කරජ කුඩුව. මේක ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා ධාතුවේ සමන්විත වෙන්නේ මේ කරජ කාය. ඒ වගේම ඔබට ලෙඩ රෝග රැඳෙන්නේ ව්‍යාධි අර මරණ මේ සියලු ධර්මතා වේදනා මහා දුක්ඛන් ඔය සියල්ලම විඳින්නේ ඔබේ ඔය කරජ කාය. ඔබ ලෙඩ වෙයි කියලා බය වෙන්නත් ඔබේ කරජ කාය. ඔබ සුවඳ විලවුන් දානලා බොහොම ලස්සනට අඳවලා පිරිසිදු කරලා කියන්නේ ඔබේ ඔය කරජ කාය. ඒ වගේම ඔබ මැරි කියලා බය හිතන්නේ ඔබේ ඔය කරජ කාය. සිරිසත් ධර්මයක් ජීවිතයේ ප්‍රථම වතාවට ශ්‍රවණය කරලා නැති ඔබ නිවන් දකින්නවායි කියලා හිතන්නේ ඔබේ ඔය කරජ කාය. එනම් ඔබ මේ කුරුවත දුන්නු නම් තමයි බුද්ධ වාශිකේ කරජ කාය. මේක අපිට ලැබුණේ තාවකාලිකව. මේ කරජ කූඩු අපි මේ වෙද්දි කෝටි ප්‍රකෝටි වාරයක් මේ වෙද්දි අපි හදලා තියෙනවා. මේ තියෙන්නේ අලුත් කූඩුව අලුත් කරජ කාය. මේ කරජ කායේ ශක්තිය අර අවසාන විඥාන ශක්තිය අවසාන මොහොත දක්වා පැවතිලා
වෙලා නැති වෙලා යන මේ කල්චකාරය. එනම් මේ අපට ලැබුණේ තාව කාලයකව අර යම් කිසි කාල පරාසයකදී ලැබිච්ච දෙයක්. ඒ වගේම මම ඔබට කියුවා ඔබට තියෙනවා මනෝමය කාය. මේක තමයි බොහොම විශේෂ. පින්තුනි මේක ධර්මතාවයෙන් හිමි වෙච්ච
කාය ගැන යම් ආකාරයක වැටහීමක් ඇති. පින්තුනි ඔබ එනම් ඔබ තේරුම් ගන්න ඕනේ අපි මේ ජීවත් වෙනවා කියලා කරන උදු ක්‍රියාවලිය ඇතුලේ අපි මොකද කරන්නේ? ඇහින් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, දිවෙන් රස බලනවා, කයෙන් පහස පොට්ටම්බ විඳිනවා, මනසින් ධම්ම උරා ගන්නවා. එහෙනම් අපිට තියෙනවා මේ කලජ කූඩුවට දාලා ලැබිච්ච ආයතනය. අපිට තියෙනවා මේ කලජ කූඩුවට ලැබිච්ච ආයතන හය. පින්වතුනි අපි ළඟ තියෙන මේ ආයතන හය අපේම තුල ගැඹලා තියෙන විඥාන ශක්තිය. චිත්තජ කාය, කරජ කාය, මනෝමය කාය කියන මේ ත්‍රිජ කාය විඥාන ශක්තිය ආයතන හයක් එක්ක ගලා යන මහා ධර්මතාවයේ කුණි. මේ සංසාර චක්‍රයේ තෙරක් මේ නිර්මාණයයි. එනම් යමෙක්ට පුළුවන් නම් මෙන්න මේ ආයතක ස්වභාවය ඔබ තුළින් තේරුම් ගන්න. යමෙක්ට පුළුවන් නම් මේ ආයතක ස්වභාවය ඔබ තුළ ගොඩනගෙන ආකාරය ඔබ තුළින් විනිවිද දකින්න. යමෙක්ට පුළුවන් නම් මේ ආයතික ස්වභාවය සුණු විසුණු කරලා බංග කරලා දාන්න. අනේ ඒ උත්තරයට පුළුවන් වෙනවා. මේ සංසාර චක්‍රේ සදාහරණ සාමුලීම පිළිතරි ලක්ෂුවේ. එනම් ඔබ තේරුම් ගන්න ඕනේ අපි තුළ මේ ආයතික රටාව මේ සංසාර චක්‍රයට අපිම අහු වෙන මේ ආයතික ස්වභාවය අපි තුළ හටගන්නේ කෙසේ දැන් කියන ස්වභාවයයි ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් ගන්න. පින්තුනි ඔබට තියෙනවා මොහොතකට කියන්නේ ආයතන. ආයතන කියලා කියන්නේ මොකද? අහක යන කුණු කිලුටු කෙලෙස් ගන්නවන ආයතන. දැන් මෙතනත් යම් යම් ආයතනවල ප්‍රධාන ඉන්නේ. ආයතන වල ස්වභාවය මොකද්ද? ආයතනයක් කියලා කියන්නේම එදා තිබුණට වඩා ඊයේ තිබුණට වඩා අද හොඳ වෙන්න ඕනේ. අදට වඩා හෙට හොඳ වෙන්න ඕනේ. මේක විරාජමානව බබලින්න. මේ ආයතන ආයතනයේ ප්‍රධානින් කැමති නැති ආයතන බම්බුලු තුනනේ. දිනෙන් දින දිනුවටපත් වෙලා මේක බොහොම අර විරාජමානව බබලින බොහොම ලස්සනට මේක පැවැත්ම තව තවත් අභිවර්ධිත විදියට පවත්වගෙන යන්න ආයතනයේ ආයතනයක් කැමති. හැම ආයතනයකම සියලු දෙනා එකගම වෙලා කටයුතු කරන්නේ නේද? එහෙනම් ඔබේ ඔය ඇසකන නාසයේ දිවකය මන කියන ආයතනය මේ විඥාන ශක්තිය මේ චිත්තජ කාය කරජ කාය මනෝමය කාය ඔබේ අතුලාන්තේ ආයතික ස්වභාවයක් ගොඩනගලා ඔබ රුමි සංසාර චක්‍රයේ පුරාවට මුකඩව අචින්නව අකන්නව මේ පැවැත්ම තාවු ඒකනේ ආයතනයකට බොනස් දීලා පරිණාමය දීලා හොඳට සේවකවට වරප්‍රසාද දීලා කරන්නේම ඒ ආයතනේ පැවැත්මම කරලා ඒ වගේ ඔබ නොදැන ඔබ ජීවත් වෙනවා කියන කරපු මේ ගුණ ක්‍රියාවලිය ඇතුලේ කරලා තියෙන්නේ ඒ ආයතික ස්වභාවය ගොඩනගා ගන්න. එන යමේ දක්ෂණ තමා තුළ ගොඩනගින්නට එන ආයතික රටාව විඳදා අනේ ඒ උත්තරයට පුළුවන් වෙනවා. ඒ සංසාර චක්‍රේ පැලවෙන කතාව නවත්තලා හිත තියෙනවා. පින්වත්නි ඔබට මට සියලු මිනිසුන්ට තියෙනවා ඇස කන දිව කය මන කියන ආයතන හය. ඔය තිස්සේ තලයේ තියෙන පරම දුර්ලභ ගතියේ මනුස්ස වෙච්ච ඔබට තියෙනවා ඇස කන නාසය දිව කය මන කියන ආයතන හය. මේවට බුද්ධ දේශනාවල කියන අජ්ජත්ක ආයතන පින්නතුනි අපි එහෙන් රූප බලනවා කනින් ශබ්ද අහනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස පොට්ටක් දැනෙනවා මනසට ධම්ම හෙවත් සිතුවිලි ගලවගෙන එනවා. එනම් ඇස කන නාසය දිව කය මන ඔබේ අජ්ජත්ති ආයතන බහිද්දී දෙනවා රූප ශබ්ද ගන්ධ රස පහස පොට්ටක් ධම්ම කියන අපි ජීවත් වෙනවා කියලා කරපු දු ක්‍රියාවලිය ප්‍රමෝදකට ඉඳලා බලන්න. ඔබ ජීවත් වෙනවා කියලා මේ තාක්ෂණික ඉපදුන දා ඉඳලා මැරෙන මොහොත දක්වා උදේ නැගිටින දා ඉඳලා මහරියත් අදින
ඔබගේ ප්‍රියයන්ට ඇලෙන්නේ
ඔබ දැකපු ඒ රූපෙට ඔබ ඔබේ ඇතුළේ
ප්‍රතිඵලය උපාදානයි. උපාදානයි කියලා කියන්නේ ගතිය. ඒක මනෝමය වෙච්ච ස්වභාවය. මෙන්න මේ ගතිය තමයි අපිට අනුමතාර්ථ සංසාරේ පුරාවට අද මේ ධම්ම සභා මණ්ඩපේ දක්වා කැඳ වෙනවා. දැන් ඔබ දන්නවා ප්‍රථම වතාවට ඔබ ඇහින් දැක්ක රූපෙට ඡන්දයට ඡන්ද රාගයෙන් රාගයක් ඇති කරගෙන ඒ ආපු වේගයට වේගින් මත් වෙලා සංහා වෙලා උපාදානේ කරගන්න. මේක තමයි ඔබේ අර අස්වාභාවික ක්‍රියාවලිය. දැන් මේක මම කැමති ඔබට තේරෙන සරල සිංහලෙන් උදාහරණෙකින් කියවා කියන්න කියලා දෙන්න. ඔබ හිතන්නකෝ ඔබ බොහොම ප්‍රිය කරන මේ ලෝකේ ඔබ ආස කරන ඔබ කැමතිම පුද්ගලයා ඔබට මුණ ගැහිච්ච දවස අන්න ඔබේ හිතේ ප්‍රථම වතාවට හටගත්තු මොකද්ද? ඡන්දය. ඔබේ ඇතුළාන්තයෙන් ගලාගෙන ආවේ අර ශාමා නියමයි මරු කියන කැමති සිත. ඔබ යාව දැක්ක ගමන් තව පාරක් හැරිලා බලන්න යුතුනේ. ඡන්දේ නිසා ඔබ යර එහෙන් දැක්ක රූපෙල චක්කුංජ පටිච්ච රූපෙංජ උපාදිත චක්කුණ අන්න ඔබේ ඇතුළාන්තයෙන් අර එහෙන් දැක්ක රූපෙල අන්නව ඡන්දේ කැමැත්තෙන් ඔබ දැන් මේ කියන ධර්මතාවය ඔබ ඔබේ අත්‍යන්තයෙන් කිනාගෙන බලන්න. මේ ඔබට මෙතෙන් පටන් දේශනා කරන්නේ ඔබේ අත්‍යන්තයෙන් ක්‍රියාත්මක වෙන ඒ ධර්මතාවය. ඔබ ඔබේ ධර්මතාවයේ කොච්චර නිමිති දකින්න දක්ෂ වුණත් එච්චර දක්ෂ වෙන්නේ මේ සංසාර චක්‍රේ ඔබ කියන්නේ නැතිද ඒ සූත්‍රයේ. ඒ නිසා මේ ධර්මතාවය ඔබ තුළ ක්‍රියාත්මක වෙන ආකාරය ඔබ ඔබ තුළ කැමතිද කියලා අහලවත් නැහැ කියලා අපි හිතුවා කැමතියි කියලා. දැන් අපි ඇස් විදෙනකම්
ඔබ මා සියලු මේ මොන විශ්වය තුළ ක්‍රියාකාරී ධර්මතාවේ
විපරිණාම ධර්මතාවය. මෙන්න මේ විපරිණාම ධර්මතාවය. අපි කොච්චර ඡන්දයට ඡන්ද රාගේ ඇවිලා ඊළඟ වේගයට මත් වෙලා තණ්හාවලා උපාදානේ කරගෙන අච්චක්තිකවත් බයිද්දවත් බොහෝ දේවල් අපි සංගත උපාදානේ කරගෙන ඉන්නවා. ඒ සියලු සංගත අපි අර උපාදානේ කරගත්ත සියලු සංගත වලට නියත ධර්මතාවයේ විපරිණාම ධර්මතාව. අපි ආදරය කරන, අපි ආයස කරන, අපි ඇලුම් කරන ඒ ධර්මතාවයට, ඒ සංගත වලට ඒ විපරිණාම ධර්මතාවය පොදුයි. ඒක තමයි මේ ලෝකේ සනාතන ධර්මතාවය. අර අපි ආසකරපු ආදරය කරපු සියලු සියලු රූප ඉදිරියට ඒ විපරිණාම ධර්මතාවයේ ගලාගෙන එනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඔබටවත් මටවත් බුදුරෙයිකුටවත් මේ විපරිණාම විපරිණමති කියන ධර්මතාවයට පිටුපාන්න අපි කාටවත් බෑ. මෙන්න මේ නිසාම අරාති කරලා හදපු මේ දරුවා සමා
අපි කොච්චර අපේ මුළු වැටමත් ගහන වෙලෙම අපි ඔය අපි කාලාද අපි ඇඳලාද අපි ඔය දේවල් දරුවන්ට දෙලේ ඔබ ඔබේ නමන ඔබ ඔබේ ඇතුළාන්තේ පිච්චි පිච්චි දෙවෙනවා මේක වැඩි හොඳයි අපි උබන්නන්නේ නැතුව හිටියනම් අපි අපිටම කියනවා එහෙම වුණා නම් අපිත් එක්ක ඔය ළමයාවත් ඉන්නේ අඳුම තරමේ අම්මා උනර්මලාද කියලා බලන්න දැන් ඔබ කියන සමහර විලාවේ ඔබේ කටින් පිට වෙන්න උනත් හරියන්නේ නැපා බලන්නේ වැඩි දරුවන්ට හරියන රටක් තියෙනවද කියලා කියන්නේ පුළුවන් අන්න ඔබේ අද අපි ප්‍රියසේ ඇරෙන හැම මොහොතකම අපි තුල හටගන්න ඡන්දේ නා ඒක දෙව අර විපරිණාම ධම්මතාවේ ගලාගෙන ආවම අපිට ඒ සියල්ල මොකද එතන ජීවත් වෙන්නේ කායජ කුමුවා චිත්තජ කාය මනෝමය කාය විඥාන ශක්තිය ආයතන හයක් එක ක්‍රියාත්මක වෙන යම්කිසි ජීවි ඔබ මන කරගන්නේ හදුවට මගේ කරගන්නේ නැහැ නේද එතන නියත ධර්මතාවයේ ඕක එහෙනම් ඔබ අර ඡන්ද රාගයෙන් බැඳලා හදාගන්නේ රාග ගතිම කිරීම ඒ මිහිරි මధుර මනහකදී විපරීත විද්‍ය ඔබ හදාගන්නේ ද්වේෂ ගති දෙවනි වේශයකටයි ඔබ ඇතුළාන්තේපත් වෙන්නේ ඒ නිසා ඔබ හදාගන්නේ ද්වේෂ ගති මෙන්න මේ ධර්මතාවයේ ගුණය දකින්න බැරුව මේ චිත්තජ කාය කායජ කාය මනෝමය කාය කියන තුජ කායයේ තියෙන ධර්මතාවය ඔබට ඔබ තුළින් විනිවිද බලන්නට බැරුව ඔබ මේ හදාගන්න සියලු දේ නිසා ඔබේ ඇතුළාන්තයේ කිලිති ස්වභාවය නිසා ඔබ මෝහ වෙලා ඔබ මුට්ට වෙලා ඔබට විනිවිද දකින්න බැහැ ඔබට මේ සංසාරයේ චක්‍රයේ හසු වෙන ඒ ක්‍රියාවලිය ඔබට විනිවිද දකින්න බැහැ ඒ නිසා ඔබ හදාගන්නේ මෝහ ගති එනම් ඔබ මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනින් අර දැක්ක රූප වලට ආපු ශබ්ද වලට දැනුණු ගඳ සුවඳට අර පහස පොට්ටබ්බ කී සියලු ධර්මතා වලට ඔබ ඡන්දේද ඡන්ද රාගේ ඒ ආපු භෝගයේද මත් වෙලා ඔබ හදාගන්නේ රාග ගති ඒවම විපරීත වෙලා අර ඒ හදපු හීන මාලිගාව කැඩිලා කුඩුපට්ටම් වෙලා යද්දි ඒ හීන මාලිගාවේම ගඩොල් වලට යට වෙලා යද්දි අපි ඇතුළාන්තේ අර පත් වෙලා උමත්තර ස්වභාවය සමාන වෙලාවට අඟුඩක් ගිරියන් වෙන තරමට මිනිස්සු විපරීත වෙනවා අපි ඇතුළාන්තේ තුල හදාගන්නේ ද්වේෂ ගති ඒ වගේම මේ ධර්මතාවයේ විහිද බලන්න දැනුමු අපි හදාගන්නේ මොම ගති මෙන්න මේ සියලු ගති අපි තැන්පත් කරගන්නවා අපි අර මනෝමය කායි ආසෝ විදිහට ගති විදිහට කම්ම බීජ විදිහට මේ සියලු නම් වලින් කියන්නේ අර මනෝමය කායේ නොමැරෙන කායේ ඔබ ඔබ උදේ නැගිට තැන ඉඳලා රෑ තදින්ද දක්වා ඔබේ දිනදා ගෙදර වැඩකටයුතු කරද්දී ස්වාමි පුරුෂයා එක්ක දරුවෝ එක්ක දුවා දරුවෝ ඥාතීන්ට මිත්‍රාදීන් අසල් වැසියෝ එමන් නැත්නම් ඔබේ කාර්යාලයේ සියලු දෙනා එක්ක ඔබ ඡන්ද රාගයෙන් කටයුතු කරනවා නම් ඔබ හදාගන්නේ රාග ගති ඒකම ඔබේ දෙවන විශේෂයකට පත් වෙනවා නම් ඔබ හදාගන්නේ ද්වේෂ ගති ඒ වගේම මේ ධර්මතාවයේ ඔබට විහිද දකින්න තාමත් බැරි නම් ඔබ හදාගන්නේ මෝහ ගති මේ සියලු ගති ඔබේ නොමැරෙන කායේ මනෝමය කායේ ඔබත් නොමැරෙන තැන්පත් කරගන්න ඔබ මොහොතකට ඔබේ ඇතුළාන්තයේ තත්තු කරලා අහලා බලන්න මම දවසකට ඒ වගේ ගති කීයක් නම් හදාගන්නවා කියලා එහෙනම් ඔබ මේ තිස්සක් තලේ යන සියලු ගති හදාගන්න යන්නේ ඒකයි මම කියේ ඡන්දේ ඔබ ඔබේ මනෝමය කායේ මේකට සීමාවක් නෑ ඔබට හැකි තරම් මේක පුරව ගන්න පුළුවන් ඔබේ මොයි වැරදි කරපිට එහෙනම් මෙන්න මේ සිල් සත්‍යයක් මහා ඔබ සියම දිනා මේක උදාහරණකින් උපමාවකින් කියනවා ඔබ මේ උපාදානයේ කරගන්න මේ සියලු ගති මම කිව්වනේ මේක මනෝමයයි කියලා ඔබ ওই සියල්ල උපාදානයේ කරගන්නේම නිත්‍යයි සුඛයි අත්තයි කියලා. ඒ කියන්නේ ඔබ ওই සියල්ල උපාදානයේ කරගන්නේ එකම එක ආරම්භණයක් කරා. ඔබ හිතනවා නම් ඔබ උපාදානයේ කරගatti කූඩුවක් කියලා. පින්නතුනි කූඩුව බලිතේ. නමුත් ඇතුළාන්තේ ඔබ කටියුනේ මේ සියල්ල උපාදානයේ කරගන්නේ.
ඔබ ඇතුළාන්තයේ ගලාගෙන ආපු රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය. ඔබේ ඇතුළට ආවා රූප රූප අතීත රූප. අර මම කියන්නේ එක ගිය කරපු කතා හිතපු සිතුම් පතුම් පෙතුම් අනාගතේ ගහුට මේ සියල්ල ඔබට ආවි ඇතුළාන්තයේ තුල යම් කිසි ආරම්භණයක් විදිහට එහෙම නැත්නම් ඔබේම වචනේ කියනවා නම් සිතුවිල්ලක් විදිහට මෙන්න මේ සිතුවිල්ල ඇතුළේ තියෙන්නේ රූපස්කන්ධය මේ සිතුවිල්ල තුල තියෙන්නේ මේ ආරම්භණය තුල තියෙන්නේ වේදනා ස්කන්ධය එක්කෝ සුඛ වේදනාවක් එක්කෝ දුක්ඛ වේදනාවක් එක්කෝ අදුක්ඛ සුඛ වේදනාවක් සංඥා ස්කන්ධය චක්කු සෝත ගාන ජීවහා කාය මන විදිහට සංඥා ස්කන්ධය මෙන්න මේ 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 ආරම්භණය ඔබ සංකාර කරලා ඡන්ද රාගයෙන් කටයුතු කරලා රාගයේ මෝ ද්වේෂයෙන් මෝයි මේ විකෘති වූ විෂම වූ කිලුටු වූ ගති ඔබ තුළට ඇතුළු කරගන්න නිචාර සුඛයි ඔබ ඔබේ පිළිතර රූපේ හිතපු තරමට සුඛයි ඔබේ තරහකාරයට බැන්න තරමට සුඛයි ගන්න ඔබේ ගති ඇතුළේ දින උපාදාන ගති අත්තන් එක මගියු මගියු මනකරගන්න මගකරගන්න මසී වසගී සන්තකී පවත්වන්න නවත්වන්න හදන ස්වභාවයයි ඔබේ නිච්ච සුඛ අත්ත කියන උපාදාන චිත්‍රය පින්නදී මේක උද්දපාශිතේ උදාහරණකින් කියනවා අපි මේ සිවි සත්‍යමය නොදකින තාක්කල් අපි කවදාවත් මේ නොවන තාක්කල් අපි කවදාවත් අපේ අච්චත්තේ මේ උපාදාන කියන ක්‍රියාවලියේ ස්වභාවය විනිවිද දකින්න දක්ෂ නැහැ. ඒ නිසාම අපි එහෙයි අර ප්‍රිය දේවල් මුදුන චන්ද රාගේ මත් වෙලා රාග ගති හදා ගන්නවා. අප්‍රිය දේ එක ඒ ඒකම විපරිණාමයේ මත් වෙද්දී ද්වේෂ ගති හදා ගන්නවා. ඒ සියල්ල විනිවිද දකින්න බැරුව මෝහ ගති හදා ගන්නවා. එහෙනම් අනන්ත සංසාරේ මේ ආව ගමනේ අපි මේ අනන්තාග්‍ර සංසාරේ කතාව අපි ගොතාගෙන ආවේ රාග ගති ද්වේෂ ගති මෝහ ගති අපිම කැමැත්තේ බොහොම උජාරවට හදාගෙන තණ්හාවෙන් උපාදානේ කරගෙන ගතියකි උපාදානේ වනායි ගතියකි එකම එක ආරම්භය එකම එක සිතුවිල්ල ඔස්සේ ඔබ ගහපු රෝද ගැහිල්ලක ප්‍රතිඵලයයි උපාදාන සිත්තේ ඔබට විනිවිද දකින්න දරුණා මේ අපි ආරයේ කරු සියල්ල අපි කැමැති තණ්හා උපාදානය කරගත් සියල්ල අර මම කරගත් මගේ කරගත් සියල්ල ඉන්නුදි මේ විපරිණාම ධම්මතාවයේ අපි ඉදිරියට ගලා ආවම සිද්ධ වෙන්නේ දෙකයි එක්කෝ අපි ආදරය කරන ආස කරන ප්‍රිය මිහිරි මధుර මනාප දේවල් අපිව දාල යනවා එහෙම නැත්නම් අපි ප්‍රිය කරන ආස කරන ආදරය කරන දේවල් දාලා අපට යනවා නමුත් වෙනදුනි අපට විනිවිද දකින්න බැරි වුණා මම කරගත්ත දේවල් මගේ කරගත්ත දේවල් අපට අහන්න යන්න බැහැ කියලා මම කරගත්ත කුඩු ටික මගේ කරගත්ත කුඩු ටික මගේ ස්වාමි පුරුෂයා මගේ භාර්යාව මගේ දුව දරුවෝ ඉන්නකල මේ ලෝකේ ස්වාමි පුරුෂයා භාර්යාව දුව දරුවෝ විතරක් නෙමෙයි සමහර අයද තිරශීල සතු ඒගොල්ලෝ විගුණ ලෝකෙම කවනම කොනම නාම ඒ අය නැති වුණාම වැළපීම වැළැහෙනවා මේ දන් සබා මන්නේ තියුයයි ඕනේ නැතන නැති එහෙනම් ඒ දෙන්නේ තොපි තන්න උපදාර රසිත සමහර අය මුළු ජීවිතේම තමයි රස්සාව සමහර අය මුළු ජීවිතේම තමයි දින වස්ස සම්බර ගේ දොර ඉඩ කඩක් දන් දාන්නේ වත පිටි බවමෝග යාන මාමන් එහෙනම් ඔබ ප්‍රිය කරන ඔය සියලු දේ එක්කෝ ඔබට දාල යන්නේ එක්කෝ ඔබ ප්‍රිය කරන ඔය මිනිමදුර මනාප සියලුදී ඔබට දාලයන් ඒකයි මේ විපරිණාම ධර්මතාවයේ හමු වී සිද්ධ වෙන බලයන් ලස්සන නියත ධර්මතා මේක තේරුම් ගන්න බැරි අපි මම මම කියන කී මගේ මම කියන කී තණ්හාවේ උපාදානයේ බැඳෙනවා අර මගේ මගේ කරගත්ත කූඩුව මම කරගත්ත කූඩුව තව කූඩුවක් දිහා බැලුවා අපි හොරමනවා හොරමනවා අඩි හම්පනවා පුප්පනවා හැපෙනවා වැළපෙනවා මම කරගත්ත කූඩුව මගේ කරගත්ත කූඩුව වෙන කෙනෙක් දිහා ඇහැරල බලුවා අපි ද්වේෂයෙන් කටයුතු කරනවා එයා මට එකවරක් එන්නේ මම තව 10 වරක් එන්නේ එයා මායිත් එකවරක්
තියෙනවා කම්ම වීජ පොදියා එහෙව් මහා කල්ප 91ක් තිස්සේ සංසාරයි කියලා ඔබ මේ එකතු කරගෙන ආපු මහා කම්ම වීජ පොදියා මේනම් සබා මණ්ඩපේ බලහන් ඔබ තුලක් තියෙනවා එහෙනම් අන්නේ වීජ පොදිය අපි මේ සිරි සත්‍යය අහන්නට පෙර පින්නුයි අපි ලදරු අර ලදරු අය ලදරු අපි කැමති කුංචි කාලේ අපේ මුළු ලෝකෙම කොම්පිටු අපි ඒ කොම්පිටු හැදුවා වැඩි වැඩියෙන් හැදුවා ඒක මම කරගත්ත මගේ කරගත්ත වැඩියෙන් හදලා තව තවයකට පින්නුවා මේ මගේම මගේම කියලා ඒකට කවුරු හරි ඇඟිල්ලක් තියලා කැඩුවත් මහා අයියෙන් මර ලතෝන දුන්නා අඩි හැප්පුවා කඳුළු වැතුරුවා මගේ දේවල් හැම විනාශ කරා එහෙනම් අර අපි මම කරගත්ත මගේ කරගත්ත සියල්ල ඔබ මේ සිරි සද්ධර්මයක් නොනාපු ඔබ සියලු දෙනා අසුදවත් පුතර්ජන ඔබ සියලු දෙනාට සාරයි කියලා අර මම කරගත්ත මගේ කරගත්ත ස්වාමි පුරුෂයා බාහ්‍යාව අර කබාලි ඉඩම් කඩම් මේ ලෞකික බෞද්ධ යමක් තියෙනවා නම් මේ මුළු විශ්වයේ සබ්බ සකල මනාවම ඔබට සාරසේ ඔබ ප්‍රියසේ යමකට ඇලිලා ඉන්නවා නම් ගැටිලා ඉන්නවා නම් මුලා වෙනවා මේ සියල්ල ඔබට කොම්පිටුවක් ඔබ පුංචි කාලේ කොම්පිටු වගේ ඔබ තාමත් අර පුංචි කාලේ ලදරුම වගේ ඔබට තියෙන ලදරු මානසිකත්වයක් නා ඔබ මේ සිරි සද්ධර්මයක් තාමත් කන වැකිලා නැත්නම් ඔබ කරන්නේම අර කොම්පිටු හදනවා වගේ තව තවත් තණ්හාවෙන් උපාදානෙයි මේ සියල්ල එකතු කරගන්නවා මම කරගන්නවා මගේ කරගන්නවා මගේ වශයෙන් පවත්න්න නවත්න්න හදනවා එහෙනම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් ගන්න අර මම කරගන්න බැරි මගේ කරගන්න බැරි මම කරගත්ත සියලු ධර්මතාවු ඉදා මම කූඩු හැදුවා මම කරගෙන මගේ කරගෙන මම මාරි ප්‍රේත ගති හදාගත්ත භූත ගති හදාගත්ත දිගචීනේ වුණේ දිගා නිරේ කරන් ගෙවුවා එහෙම කළා මම ගතු හදාගත්ත මේ දිත්තේ තමයි ඉදා මම ආදරෙන් හදාගත්ත කූඩු අද නැන්නේ නැහැ ඒ අය අද විනතනක විනායක ඥාතිකම් කියන අද මගේ මගේ කියාගෙන මගේ දරුවා මගේ ස්වාමිපුරුෂයා මගේ මේව මෙන්න කියාගෙන යන්නේ කියනවා නම් මේ කූඩු වල තියෙන ධර්මතාවය මොනෝක මේ සියල්ල ඔබට සාමකාලික පරිහරණයෙන් ඔබ ඔය කූඩු දාල යනවා වගේ ඒ අයත් ඔය කූඩු දාල යනවා එතකොට ඔය කතා විවර වෙනවා නමුත් අනාගතයේ තව තැනකට කූඩු ගැදුවා වැඩ පිළිවෙල වෙච්ච චතුරාර්ය සත්‍ය කමඩහන් වඩන වැඩ පිළිවෙල ඔබ
ඔබේ හිත අර බීජ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නට එන තැන ඒ තේ සම්පදමාන උපදෙති තේලා පරිමාන පරි එනේ එනකල ඉතන ඉතන ප්‍රමාණය කරන්නට කරන්නා වූ ක්‍රියා පිළිවෙලුයි ඔබෙදී ධර්මීය ශ්‍රවණය කළා ධර්මීය ශ්‍රවණය කරනවා බණ අහනවා නිවන් දකිනවා මාර්ග චරියාවේ යෙදෙනවා කියලා ඔබ කළ යුත්තේ ඕක ඔබ චන්ද රාගයෙන් බැඳෙන්නවද නැමෙ දැන් ඔබට පුළුවන් නම් අසුබ අනුස්සති මරණ අනුස්සති බුද්ධ අනුස්සති වරන්න අන්න ඔබට දීවෙන්නට ආපු රාගවග විශ්ව රාගවග ප්‍රහාණය කළා වේ ඒ වගේම ඔබට බිහි වෙන්න දෙනවා නම් අර අර විපරිණාම ධම්මතාවයේ ඔබ හංගුවට ගලාගෙන යී ඔබේ අර අර සබ්බේ මේ තියේ මනාපේ විනානා බව විනාබව වෙති යම් දීච්ඡන් නැලබි සම්බි දුක්ඛා වෙති දෙවනි වේශයකට ඔබේ ඇතුළාන්තයේ පෙරලෙති ඔබට පුළුවන් නම් අර වේශයෙන් මෛරයෙන් කෝදේ මකුමමින් කටයුතු කරන්න ඔබේ ඇතුළාන්තයේ සැරසෙති ඔබට පුළුවන් නම් මෙත් අනුස්සති මරණ අනුස්සති බුද්ධ අනුස්සති වරන්න අන්න ඔබේ බියෙන්න දෙන්න ඒ වේශ බව ඔබ කපල දැන්නවා වෙනවා ඔබ උගුල් දැන්නවා වෙනවා අර වීර්යය පිළිවීම නැති කරලා වෙනවා ගතිය වීකරගත්තේ නැති වෙනවා ඒ වගේම අර මේ ක්‍රියාවලිය මේ සූත්‍රයේ මේ චිත්තජ කාය කරජ කාය මනෝමය කාය එක සිතෙම මේ ආයතන හය විඥාන ශක්තිය තරහා සිතෙම මේ ක්‍රියාවලිය තේරුම් ගන්න බැරි මුවා විලා ඔබ මෝහයෙන් අවිජ්ජාවෙන් මේ ධර්මතාවයේ විනිවිද දකින්න බැරුව කටයුතු කරන මොහොතේ ඔබ මෝහයෙන් කටයුතු කරන්නේ අන්නේ මොහොතට ඔබට පුළුවන් නම් මරණ අනුස්සති බුද්ධ අනුස්සති වරලා ඔබ තුල ඒ ඉපදින්නට එන රාග ගති ද්වේෂ ගති මෝහ ගති කයකලලා අන්න ඔබ අර සූත්‍රයට අහුවෙන්න ගියා ඒ සූත්‍රේ නිවුණා මිදුණා නිදහස් වුණා ඔබට පුළුවන් නම් ඒ සතර කමටහන් චතුරාර්යක ඔබේම සිත බිහි වෙන්නට එන රාග බහි ද්වේෂ බහි මෝහ බහි උදුරලා ගන්න ඔබේ මාන රාග ගති ද්වේෂ ගති බිහි වෙන්නට එන එන තැන ගලවල උගුල්ලලා දාන්න අන්න ඔබ නිවන් මඟ අනුගමනය කරන පුද්ගලෙක් වෙනවා ඒ පුද්ගලයා එහෙම කරන පුද්ගලයා සුන්දරතරී ශ්‍රාවකී එයා තේරුම් ගන්නවා උදාහරණ කිහිපයක් අර චූටි කාලේ කොම්පිටු ඔබට අද අසාරයි ඉස්සාරයි ඔබ දැන් මේ කොම්පිටු වල තාස නැහැ ඔබ දන්නවා කොම්පිටු වල තියෙන කොම්පිටු ඇතුලේ තියෙන අසාර බව නිස්සාර බව හරයක් නැති ස්වභාවය ඒක හර සුන් කියලා දැන් ඔබ ඒවට ඇලුම් කරන්නේ ඔබ දැන් දන්නවා නේ කොම්පිටු වල එනවා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන එක්ක අපේම අජ්ජත්තය කර කර හිටපු රති කෙලිය සුණු විසුණු කරලා කඩලා බංග කරලා අර කුණම් පිටු වලට ආශාව පහළ ගිය දරුවෝ වගේ අපේම අපි අපේ ඇතුළාන්තයේ තුල අර රාග ද්වේෂ මෝහ ගති මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්න හදපු රති කෙලිය නවත්තලා දාලා ඒ කුණම් පිටු වලට තණ්හාව අත්හල ළමයි වගේ අපි අර තණ්හාවෙන් උපාදානයෙන් අර ඡන්දේ ඡන්ද රාගේ අර ආපු ආරම්භනේ රෝධ ගහලා අර ස්වාභාවික ක්‍රියාවලිය තමයි ඇහෙන් දැක්ක රූපේ කනින් නෑරු අර ශබ්දේ ඇහෙන දකින බලන එක නමුත් අර අපි අස්වාභාවික කරගත්තේම ඒක රෝධ ගහලා සංචේතන බවට සම්පස්ස වෙලා සංකාර කරලා සමුදේවි සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන රාගින් දේශි මොහි එනම් අපි අර කරතර විදපු රති කෙරිය නවත්තලා අර ඇතුළාන්තේ විහිවෙන්නට ආපු ක්‍රියාවලියේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ළඟ අපේ අජ්ජත්තේ කරන මේ කෙලිය නවත්තපු දවසට මේ ගහන රෝදේ නවත්තපු දවසට අන්න ඔබට පුළුවන් වෙනවා අර බීජ නිෂ්පාදනයේ ක්‍රියාවලිය එනම් ඔබෙන් රූප දකින්න නෙවෙයි වැරද්ද. කණින් ශබ්ද අහන එක නෙවෙයි වැරද්ද. ඔන්න ඔය දකින්න රූපෙට අර ප්‍රියසේ ඇලිලා රෝද ගහලා සංජී
කාරණා පවත්ලා කරන ක්‍රියාවලියල්ල ඇද. ඒ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ඔබ දැනගත්තත් නොදැනගත්තත් එක්කෝ ප්‍රියසේ ඇහිලා රාග බීජ එක්කෝ අප්‍රියසේ ගැහිලා ද්වේෂ බීජ ප්‍රියා ප්‍රියා කර නැමෙනා මෝහ බීජ. එනම් ඔබ වර්තමාන මොහොතේ ඔබේ ඇතුළාන්තයේ තුලින් මෙලෝ සියයක් නැතුව ඔය ආරම්භන ඔබට ලැබෙන ආරම්භන ඔස්සේ ඔබ ගහනවා නම් රෝද ඒ ගහන හැම රෝදයක් ඔබ හිතුවට මම වර්තමාන මොහොතේ ගහන රෝදේ කියලා ඕකේ අවසාන ප්‍රතිඵලයේ වීමතුන් කම්ම බීජ. ඒ කියන්නේ ඔබ හදා ඔබ ඔබේ ගහන්නේ ඔබේ අනාගත සංසාරේ තවත් තැනක පැලවිලා කඹුරලා වැය කරන්න වෙන තවත් ජාතක කතාවක් තවත් කූඩුවක් තවත් ඔක්කන්ටියක් හදාගන්න රෝදයයි ඔබ ගහන්නේ. නම් ඔබේ වර්තමාන මොහොතේ ඔබේ සිට රාගයෙන් රෝද ගහනවාද ද්වේෂයෙන් රෝද ගහනවාද මෝහයෙන් රෝද ගහනවාද ඒ ගහන රෝදේ ඔබ ගහන්නේ වර්තමාන මොහොතේ නොව ඔබේ අනන්ත තවත් තැනක ජාතක කතාවකට අදාළ උප්පත්තියට ඔක්කන්ටිය අදාළ රෝදේ ඔබ ගහන්නේ. එනම් ඔන්න ඔබට තේරුම් ගන්න ඔබට පුළුවන් නම් අර රාග ද්වේෂ මෝහ රෝද ගහන ක්‍රියාවලිය නිරෝධ කරන සතර කමඨාන චතුරාර්ය අසුභානුස්සති මරණානුස්සති මෙත්තානුස්සති වඩලා ඔබෙන් දිත බුද්ධ අනුස්සති වඩලා මේ ක්ලේශී ස්වභාවය පිරිසිදු ස්වභාවය ඇති කරගන්න. අනේක මොද අපි දන්නවා අර කරතිය තිබුණාම තල් ගස් වල කරතියදී තියෙනකන් ඒ ගහ පැවැත්ම තියෙන අපි ඒ තල් ගහේ කරතිය කඩෙන් දැපුවම ආයෙ කවදාවත් ඒක එන අපිට පුළුවන් නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ළඟ අපේ ඇතුළාන්තය කරන්න මේ ක්‍රියාවලිය නවත්තන්න. උච්චින්න මූලා තාලවත් කතා අර හිත සුන්කල තල් ගහ අර කරතිය තල් ගහේ කරතිය කපල දැම්මා වගේ තාල වර්ගයේ දැන් පොල් ගහක කඳන කොට පස්සේ ආයෙ පොල් ගහ දැම් තාද ගන්නෙ ඒ වගේ තල් ගහකුත් මේ කන කරතිය කැපුවාම හටගන්නේ අන්නේ ඒ හට නොගන්නා ක්‍රියාවලියට එන දැනද ඔබේ ඇතුළාන්තේ පත් කරගන්නේ කියන රෝද ගන්න ක්‍රියාවලිය නවත්වන වැඩ පිළිවෙලට ඔබේ හිත පත් කරගන්න පුළුවන් නම් ඔබ ඔය රූප වේදනා සංඥා සංකාර ගන්න උජින්න මූල ආහාර වතු කොට අන්න තා වතු කතාව මේ කරන්න ඔබට පුළුවන් නම් ඔබ තණ්හා නොවි අර තණ්හා මේ උපාදානේ කරගන්න ගියේක ඔබට නවත්තන්න පුළුවන් නම් ඔබට අනේ දාර කියන ගුණ තණ්හාව නැමති බැලු නුඹ හදපු ගේ කැයි වල මම බින්දා කියලා ඔබ අර මේ කුණු හදන අනන්ත සංසාරේ කතාව නවත්තන ක්‍රියාවලියට තිත කියන ක්‍රියාවලියට පරිපූර්ණ එනම් මේ සංසාරයේ දුක් පැවැත්ම නවත්තනවා කියන කියන්නේ ඔබේ අර මනෝමය කායේ තියෙන සියලු කම්ම බීජ නැවත පැල නොවන තත්ත්වයට පත් කරනවා. ඒක කරන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ඔබේ සිතට ගලාගෙන එන මාන චන්ද්‍රාගය, දේශය, මෝහය ඒක බිහි වෙන්නට එන තැන ඔබට පුළුවන් නම් ඒක නුඹදමා ඉන්න අර කිව්ව සතර කමඨාන් චතුරාර්ය ධර්මයේ දකින්නවා කියලා ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා කරන්නේ අර
काय व्यात्मक वेणी मनोमय काय अर तीन गति वेरदी गति राग द्वेष मोह उपजित इन ओबट गति इकपत नेता चित्त जगाए दियो के केवर काय बार इवर इना चित्त जगाए अखंड नहीं मनोमय काय अतिशय पारिशुद्धाय एक दिगे तमाय अरे प्रीति रेखा वपगे गीला एक दिगे गीला युग बलने उब वर रागे एलिना कुछ रखना ये दिशित करे करती हूँ उब वर वेजी इन काटी तो करला मी सतर आकावल मी निरे मी तिरा चीर योनी कुछ रखना करती हूँ अरे मोहे काटी तो करला मी दिशित करे कुछ रखना करती हूँ अरे तेरा अरे बुद्धि त्यागी मनोमय काय दिए गिल्ला तमामी मनोमय काय दिए गिल्ला तमामी बलने अनंत संसार पूर्ण रूपता इना ओबटा इहिं उत्तरीत काय शुद्ध तत्वे उबे अतुलम ते पत्ता निवन दकिनवा दुखे मिदेनवा निर्वाण वेनवा किया कियानी ओबे अतुलांते तेसिन करगानवा विना अनकावरक पाटिले इना बुद्ध केने मे लोके ते पहाले विना सियो देउनी මේ ඔබතුලම දියෙන කරජකායේ රූපං ජීවිතයන කරජකායේ කුඩු හද හද යනම ඒ කුඩුවත් අර ඔබතුල තියෙන රාග ද්වේෂ මොහ අර මනෝමය කායේ තියෙන ගතිත් එක්ක එකතු වෙලා චිත්තජකායේ ක්‍රියාවලිය අර මනෝමය කායේ ඔබ රාග ද්වේෂ මොහින් කටයුතු කරලා මනෝමය කායට බීජ හදාගන්න ක්‍රියාවලිය මෙන්න මේ ක්‍රියාවලිය කොහොමද නවත්වන්නේ එතකොට නිවන් දකින්නවා කියලා සිද්ද වෙන්නේ ඔබේ අතුලාන්තයේ තුල කුමක්ද කියන ධර්මතාවයේ උන්වහන්සේ කියලා දෙනවා. එනම් උන්වහන්සේගේ ධර්මතාවේ ශ්‍රවණය කරපු සියලු දෙනා ඒ ධම්සභාව මණ්ඩලෙ ඉහිවට අර ඒ තමන්ගේ රජත්වයේ විසුණු කරගන්න කරන කටයුතු කෙරෙලෙදි උතෙන් පටන් මාර්ගයේ හැසිරෙනවා කියලා. එනම් ඔබ මේ බණ අහලා අද තේරුම් ගන්න ඔබේ අතුලාන්තයේ
මේක නිරතුරුවීමක් ඒක ඒක තුල තියෙන්නේ එතනින් ඔබ යන්නේ දුගතියට එන ඒක පව පව කියන එක තුල තියෙන බැලුම එනා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පින පව දෙකම හරන්න ඕනේ කියන පුණ්‍ය පාප පහේ නැස ඒ කියන්නේ පින්කම් කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ පින්ක පින්කම් කළාට කමක් නැහැ ඒ පින්කම කළ මොහොතේ ඔබේ සුඛ විහරණය උදෙසා මොහොතක්වත් තබා නොගෙන ඔබට අර මතු දෙව්මිනිස් සැපක් ලබා ගැනීම උදෙසා ඒ පින්කම ආයෝජනයක් විදිහට තියාගන්නේ නැතුව ඒ පින් ඔබින් අර පින් බලාපොරොත්තු වෙන පින් ඉන්නේ ඔබේම අනන්ත සංසාරයක් පුරාවට ආපු මේ සියලු ඥාතීන්ට පින් දීලා පින් බලලා පින් අනුමෝදන් කරන කැප කොට පවරලා අනුමෝදන් කිරීම තුළ පමණයි ඔබ පිළිගන්නේ එනා පින්කම හොඳයි ඔබට මතු සුගතියකට යන්න. පව්කම කරව කොහොමවත් ඔබ දුගතියකට නිබ්බාල වෙනවා නිවන් දකිනවා කියන්නේ පින්කම් කරනවාවත් පව්කම් කරනවාවත් නෙවෙයි. මෙන්න මේ මනෝමය කාය. ඔබේ ඇතුළාන්තයේ අර අතිශය පාරිශුද්ධ බවට පත් කර ගන්නවා කියන්නේ. එනා ඔබ නිවන් දකිනවා දුකින් මිදෙනවා නිබ්බාන. බාන කියන්නේ මේ බැම්ම රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ මේ බැම්මෙන් ඔබට මිදලා නිදහස් වෙන්න පුළුවන් නා. මේ බැම්මෙන් මිදලා නිදහස් වෙන්න පුළුවන් උණු කෙනෙක් විතරයි නිවන් දකින්නේ. එහෙම නොකරන කිසිවෙක් කොච්චර ඔබ බැඳ බැඳ හිටියා. කොච්චර ඔබ අර බුදු පිළිමේ ඉන්නවා. කොච්චර ඔබ බෝධිය ළඟ කෑ ගහලා ඉන්නවා. ඔබ නිවන් දකින්නේ නැහැ. ඔබ දුකෙන් මිදෙන්නේ නැහැ. ඔබ නිවන් දකින්නේ ඔබ දුකෙන් මිදෙන්නේ මනෝමය කාය පිරිසිදු තත්ත්වයකට පත් කරගත්ත පමණයි. යමෙක් මේ වෙද්දී භාවනාවක් කියලා යමක් කරනවා නම් බොහෝ අය ආධ්‍යාත්මයට උරු වෙච්ච නැඹුරු වෙච්ච අය ඉන්නවා. ඒ අයත් වැරදි භාවනාවක් කරනවා. පින්නතුනි ඔබ තේරුම් ගන්න ඕනේ වැරදි භාවනාව අනාදි වැරදි භාවනාවක් ඔබ කරනවා නම් ඒ භාවනාව තුල තියෙන බුද්ධ කල්ප හතකට ඉවර නැහැ. තරම් ඔබ යන. එහෙනම් එදා අතීත දවස අර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙද්දී වැරදි අනාදි භාවනාවක් එනම් ඔබ අදට මොකක් කරේ දෙයක් නිවන් දකින්න කියලා වැඩි භාවනාවක් කරනවා නම් ඒ සියල්ලම ඔබ මිදින නිදහස් වෙනවා මොකද ඔබත් නොදැන ඔබ ඔබට බල කපා ගන්න ඔබේ වැරදි අනාරි භාවනාවසේ අසීත දවසා එදා ඇඳුමි ඒ බුද්ධත්වයේ පත්තේ දේලෝතුරා බුදුන්ගේ පාමුල ඒ අසීත දවසා නේව සංඥා නාසංඥා අසන්නේ තරමට යන බව එයා දැක්කා ඒ බුදුනේ අර සිනා පහලතරේ බුදුනේ බව දැනගෙන වගේ ඇනුවේ තමන් යන තැන දැකලා එනම් මෙතන ඉනවා නම් නිවන් දකින්නේ නැයි කියලා සිල් මතක් කරන අනාරේ භාවනාවක් කරන දන් දෙන අර දාන මාන පින්කම් කරලා තමන්ගේ නිවන ඉල්ලලා වැඳලා යදලා පදලා බුදලා ඉල්ලන කෙනෙක් මෙතන ඉන්නවා නම් ඒ සියලු දෙනා තේරුම් ගත යුතුයි ඒ කිසිවක් නිවන නොවේ ඒ සියල්ල තුළ ඇත්තේ දැනගත්තත් නොදැනගත්තත් ඔබේම මතු පැවැත්ම සුභතියට හෝ දුගතියට එන නැවැත්ම වනාහි ඔබේම අජ්ජත්තේ පවතින රාග ගතියේ නැවැත්ම ද්වේෂ ගතියේ නැවැත්ම මෝහ ගතියේ නැවැත්ම එන ඔබ සියලු දෙනාට ඔබ තුළ තියෙන ඒ අජ්ජත්තේ මනෝමය කාය පිරිසිදු කරගන්න ඔබ තුල තියෙන රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නිවිලා නිවිලා නිදහස් වෙන්න. චම්මු, චිත්ත, විරිය, විමර්ශා ඔබේ සිත තුල ජනිත වේවා. මේ කෙටි ධර්ම දේශනාව ඒ සඳහා උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා ඉතින් මේගොල්ලන්ගේ සංසාරගත ඥානින් මේගොල්ලෝ නිදහස් කරන්නේ නේද? ඉතින්
සාංගික දානයක් කියන්නේ මොකක්ද කියලා මේගොල්ලෝ හිතන්නේ මේ උපසම්පදා හාමුදුරුවෝයි කරඬුවක් වඩම්මලා ඒක දානයක් දුන්නාම ඒක සාංගික දානයක් කියලා. ඒක චුට්ටක් පැහැදිලි කරන්න. එහෙනම් මම ඔබට මේ දේශනාවෙම දේශනා කළා. මුද්‍රය කියන්නේ ගතිය. ධම්මය කියන්නේ ගතිය. මම කියන්නේ මුද්‍රය කියන්නේ බව උතුරා දැමුවා නම් මුද්‍රය. ධම්මය කියන්නේ ගතිය. යමෙක්ට තමතුළු තියෙන රාග බව, ද්වේෂ බව, මෝහ බව උතුරා දමන්න පුළුවන් නම් අන්නේ ආ මුද්‍රය. යමෙක්ට හේතුඵල ධර්මයට බහා ගලපලා බලන්න. ණය විදියේ සසන ලැබලා තමන් කරන්නේ යන ක්‍රියාව සිතින් සිතන සිතුවිල්ල. මනසේ කතා කරන්නේ නැද වචන. මේක මේ කරන්නේ යන දේ ට අදාළව ලැබෙන ඵලය හරිද වැරදිද? මම හරි හේතුතුළු මට හරි ප්‍රතිඵල ලැබෙනවා. මම වැරදි හේතුතුළු වැරදිද? එහෙනම් ඔබට පුළුවන් නම් හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න. ණය විදියේ සසනා බලන්න. අන්න ඔබ ධම්ම. ඒ වගේම සංඝ වෙන්නේ ඔබතුල තියෙනවා සං රාගේ ද්වේෂේ මෝහේ මේ එකතු කරගෙන රාගේ ද්වේෂේ මත් වෙනා ඔබ මේ සංසාර ගමන ගමන් කරන ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඔබ ගාව තියෙන මේ සං රාගගති ද්වේෂගති මෝහගති මේ සංගති උදුරලා දාන්න පුළුවන් නම් මේක ගසා සං ගසා බිඳ දාන්න ඔබට පුළුවන්. අන්න ඔබ සංග. එහෙනම් සංග කියලා කියන්නේ ඔබේම ඇතුළාන්තයේ තුල නික්ලේශී ස්වභාවයක් මත ඔබට හිමිවන දෙයක් විනා චීවරයක් දරන සියලු දෙනා සංගලිතයි. චීවරයක් දරන සියලු දෙනා සංගලිතයි. බික්කු වෙන්න පුළුවන්. සංඝ වෙන්නේ යමෙක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එහෙම නැත්නම් රාග ද්වේෂ මෝහ ගසා බිඳ දාන. දාල තියෙනවා නම් මේ මාර්ගයේ ගමන් කරනවා අබම වශයෙන් ඔබේම හිත මෝහයෙන් පැටවු කරන්න හදන වෙලාවට අන්නේ
කියලා. ඒ තරම් අඥානකමක් තවත් නෑ. ඔබ මේ ඉන්නේ ගොතම බුදු සසුනේ. අදටත් ඒ ගොතම බුදු සසුනේ කල්යාණ මිත්‍රයන් ජීවමානයි. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ගොතම බුදු සසුන අපි කතා කරන්නේ දැන් මේ බුද්ධ පරිනිර්වාණය 2600 කිතුකරන්නේ. එතකොට ගොතම බුදු සසුන මේව කාලයක් පැවතුනා. ඔබ හිතන්න ඕනේ මයි තාම මේක ඉවර වෙලා නැහැ. එතකොට මේ ගොතම බුදු සසුන බින්දුතුනි ඔබ තේරුම් ගන්න ඕනේ අවසන් වෙන්න නම් අවසාන සෝතාපට්ටි ඵල ලාභිය දක්වා මේ සසුන ජීවමාන. ඒ කියන්නේ මේ ගොතම බුද්ධ ශාසනේ කවදා හරි දවසක ඉවර වෙන්නේ අන්තිම නිවන් දකින සෝතාපට්ටි ඵල ලාභිය සෝතාපට්ටි ඵලෙට පත් වෙනවා පස්සේ. එයාගේ වැඩේ ඉවර කරගත්තට පස්සේ එහෙනම් තාම කල්යාණ මිත්‍රයෝ ඉන්න මම මේ ධර්ම මාර්ගයේ දැන් අවුරුදු 1800ක් වැසි වැළලී යටපත් වෙලා ඉඳලා මේ ධර්මයට පණ දුන්න මහා ප්‍රඥානන් වහන්සේලා අද ජීවමානයි. උන්වහන්සේලාගේ පරම්පරාව තමයි ජීවමානයි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ ගොතම බුදු සසුන අර 2600කට පස්සේ තාම තියෙනවා නම් ඔබ හිතන්නේ මේ જાතියේ නිවන් දකින්නමාද? මේ බණ අහලා මේ જાතියේ මේ සංසාරේ මේ කතාව ඉවර කරගන්න මේ ඉඳ තියෙන කතාව කරනවාද? තව එකකට යනවා. මොකද ඔබ මෛත්‍රී බුදු සාසනයට යද්දී ඔබට මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබෙන්න පුළුවන්. ඔබට හරදෙක් වෙලා ඔබ ඉපදුණා. මෛත්‍රී බුදු සාසනය ඔබ ඉපදේ නැහැ වාගේ. ඔබට බණ අහන්න පුළුවන්ද? බල්ලෙක් වෙලා ඉපදුණා තිරච්චේ කඩේ වුණේ හරක් බල්ල විදියට යෝනි ඕනතර වෙයි ඉන්නවා. එහෙනම් මේ සංසාරේ කියන්නේ මහා භයංකාර භයානක එකක්. ඔබ නිල් ඔබ කල් දාන්නේ ඔබේ නිවන නම්. ඔබ අතපත් නිවන නම් ඔබ කල් දාන්නේ. එහෙනම් ඔබ ඔය අර කිසිම අර අපි කියන්නේ කිසිම ආයුධයක් නැතුව මහා යුද්ධයකට T-56 ඒවා ගොඩාක් තියෙන තැනක මහා යුද්ධයකට කිසිම අවියාදයක් නැතුව කනිනෝ වගේ වැඩ ප්‍රයෝගයක් කරන්නේ. එහෙනම් ඔබට නිවන් දකින්න මේ ගොතම බුදු සසුනේ සියලු ප්‍රතිපහසුකම් තියෙනවා. සෝතාපට්ටි අංග වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ පරම්පරිත ත්‍රිසද්ධාර්මයේ යොමුසෝ මනසිකාරේ ධර්මාංගම ප්‍රතිපදා. ඔබට සෝතාපට්ටි අංග පූර්ණ වෙනවා කල්යාණ මිත්‍රයන්ගේ ඒ උන්වහන්සේලා දේශනා කරන්නේ පරම්පරිත ත්‍රිසද්ධාර්ම. එහෙනම් ඔබ තුල තියෙන යොමුසෝ මනසිකාරය ධර්මාංගම ප්‍රතිපදා. ඔබ දක්ෂණන් මේ යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරන්නේ මේ ගොතම බුදු සසුනේ ඔබට මනසක් ලැබිලා තියෙනවා උතුම් අර පරම දුර්ලභ වෙච්ච මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබෙන්නේ ඔබට සියලු සුදුසුකම් මේ විදි පරිපූර්ණ එහෙ සුදුසුකම් පරිපූර්ණ වෙච්ච ඔබ අතපත් නිවන මෛත්‍රී බුදු සාසනයකට කල් දානවා ඔබ දුක්ඛේ අඥාන කතා කරන්නේ අපේ ඔබ ඔබටම බල කපාගන්න ඔබම අර ඔබේ ඇති ඔබේ ගෙල සිට ගන්නවා වගේ වැඩ කුලියේ කරන්නේ ඔබට මේ මුතු මුදු සසුනේ සියලු නිවන් දකින වැඩ පිළිවෙල යන හේතු ප්‍රත්‍ය තියෙනවා ඒ නිසා අපි හැමදාම කලේ අතපත් නිවන කල් දෙන්නවා එදා අපි සිටි වෙස්සම බකුසඳ හෝනාගම මුදුල්ලගේ ඉන්ටර්නෙට් අපි අරිය ගාව නිවන් දකිනවා මියා ගාව නිවන් දකිනවා ඒ වෙච්ච පුරුද්දට අදත් අපිට ඉඳෙන්න පුළුවන් මේ જાතියේ නම් මං තව සතුටින්දා මදි තව ටිකක් ඉඳලා තව රස බලලා තව මේව කරලා මම ගෝතම බුදු සසුනේ යනවා එහෙනම් ඒ බුදු සසුනේ ඔබ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක්ම ලබා වේවි කියලා කීයකට කීයටවත් ඔබට නිශ්චිතව කියන්න බැහැ ඒ නිසා ඔබ ලද මනුෂ්‍යත්ව ප්‍රතිලාභය නියමත බුදු සසුනේ නිවිනායනයක තරම් ඔබ ප්‍රඥාවන්ත ස්වභාවය තවත් දරන්නේ එනම් යමි කල්දා ගන්නවා නම් තමන්ගේ නිවන ඒක තරම් අඥාන ක්‍රියාවලියක් ඒක තරම් මේ මුතුම බුදුසසුනට කරන නිග්‍රහය තවත් නැහැ මොකද මේක ප්‍රඥාදී බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනේ දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රඥාදී බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ යම් කිසි කාල පරාසයකට පස්සේ නැවතත් මේ ධර්මතාවයේ අර අපිට අපේ ආචිල සීල නැන්දල මාමල මේ කතාව දැක්කේනේ ඒගොල්ලෝ දැන් මෙදිලා කියලා. හැබැයි ආයි මේ වුණ අපේ කාලෙ වෙද්දී මේ මීට කලින් මේ
පස්සේ නැවතත් වරින් වර මේ ශාසනය මතුවෙනවා. ඒ ශාසනවල තවත් මගබලලාභී බිහි වෙනවා. තවත් වරින් වර මේ ධර්මයේ මතුවෙලා මේ නිවන් දකින්න උපේතකත පුණ්‍යතාවයේ තියන අය පිම්බිරු අයට නිවන් දකින්නට හේතු ප්‍රතිසන්දියක්. හැබැයි නැවතෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. සතියෙන් සතරදී බුද්ධ ශාසනය. ඒකේ බුද්ධ කාලයේ විතරයි නිවන් දකින්න සියලු පිරිස ඉතිරි ඉතිරි සද්ධාදීක වීර්යාදීක සියලු බුද්ධ ශාසනවල නිවන් දකින්නේ බුද්ධ කාලයේ ජීවත් වෙන පිරිස විතරයි. ඒ බුදු පියාණන් වහන්සේගේ මොලේ කාලේ ඉන්න රහතන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කරගත් අය විතරයි ඒ කාලේ ඉන්නේ. නම ඔබට කොච්චරක් නම් දුර්ලභ අවස්ථාවක් මිලදී ප්‍රඥාදී බුද්ධ ශාස්ත්‍රයේ නැවත වතාවක බැසී වැළලි යටපත් වී ගිය සිරිසත් සම්මේ නැවත මතුවෙච්ච යුගිත මේ දෙසේ කාලේ දින අරමුණු කිව්ව පරම දුර්ලභ ගතියේ ඉඳලා ඔබ ඉපදිරයි. ඉතින් ඒ දුර්ලභ ගතිය දරන ඔබ තවත් ශාස්ත්‍රයකට අර මෛත්‍රී බුදු ශාස්ත්‍රයේ ඔබේ අතපත් නිවන කල්දානවා ඔබ තරම් අඥානයි තවත් නැහැ. ඒ නිසා ඔබ නිවන් දැකිය යුත්තේ අද වර්තමාන මොහොතේ. මරණයට පස්සේ ඔබට නිවන් හම්බ වෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ නිවන් යෝගී සිට නිවන් ලඟින් දැසි මොහොත. ඒ නිසා ඔබේ අර පිරිසුදු වෙන්නේ මනෝමය කායේ පාරිශුද්ධිය නිසා ඔබට අනුපත්තිය සිදුවෙන ස්වභාවයෙන්. එයා නිවන් දකින්න ඕන නෝමල් සාසෙන්නේ. මේ ගොඩ උච්චස්නේ. මේ වර්තමාන මොහොතේ. ඔබට කාර්මික වේලා දෙනවා යම් කෙනෙක් දෙවි වඩාතක් තියෙනවා ඒ ඒ අදහස මේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ වත් හිතෙන් අනි කරගන්න දෙයක් මොකද ඔබ ඔබටමයි වේවල කපා ගන්න එහෙම අදහසක් තියෙනවා අපේ වෙනිනා දැන් මේකත් වෙලා හරි සිතක් තියෙන ධර්ම දේශනාවක් කියලා ඔබයි කනාර අට පිළිකර සසු පිළිකර අට ගහලා අර පාඩුවේ හදාලා ඒක දැන් බලන් ඉන්නවා ඉතින් දැන් ඔබ වහන්සේට එහෙම අපි පූජා කරේ නැහැ කියලා මේ කොල්ලෝ මිතයි අපි එහෙම කරන්නේ නැහැ කියලා මේ ඔබවහන්සේගේ ධර්මතාවයේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒත් එක්කම අර මේ සාංගික දානයක් කර දෙනකොට දැන් අපේ ස්වාමීන් වහන්සේලා දානේ අරගෙන පිළිකර අරගෙන ඔක්කොම ඉවර වෙලානේ පින් දෙන්නේ ඒකේ තියෙන වැරද්ද හරි වැරද්ද ටිකක් පැහැදිලි කරගන්න අපි ධර්මයේ දේශනා කරන්නේ බුදු පියා බුදු කෙනෙක්ගේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ අනුකම්පං ගීතේදී අනුකම්පං උපාදාය ධම්මං දේසේදී මේ දුක්ඛිත බාල විලාන බවට පත් වෙලා ඉන්න මිනිස්සු මේ සසරේ දුක්ඛින් විඳ කරක් ගන්න මිනිස්සු මේ සසරේ විඳින දුකේ මුදවා ගැනීම ගලවා ගැනීම ඒකායන අදිත්‍යානේ පෙරට කොටගෙන සියලු දෙනු මිසින්ට බුදු කෙනෙක් ධර්මයේ දේශනා එතකොට ඒ බුදුමඟ යන්නේ යම් කිසි අරිය ශ්‍රාවකේ කුත් ඒ ධර්මයේ දේශනා කරන්නේ මිලකට මුදලකටවත් යම් කිසි මිලක් නියම කරනවා නම් ධර්ම දේශනාවට මුදලක් ගන්නවා නම් එතන තියෙන්නේ ධර්ම දේශනාවක් නෙවෙයි එතන තියෙන්නේ තණ්හා උපාදානස්කන්ධය එහෙනම් අපි ධර්මයේ දේශනා කළ යුත්තේ සියලු ලෝක සියලු සත්ත්වය මුදවා නිදහස් කර ගැනීමේ චේතනාව ඒකයි බුදු පියාණන් වහන්සේගේ අර කීටි සූත්‍රයේ මොහ ලස්සනට විග්‍රහ කරනවා මේ ධර්මතාවය. ගොතම බුදු පියාණන් වහන්සේ කුමක් අරමයාද ධම්මය දේශනා කරන්නේ? න චීවරේ හේතුවා ධම්මං දේසේති න පිණ්ඩපාත හේතුවා ධම්ම සමනෝ බුද්ධමෝ ධම්මං දේසේති. මේ සමන බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සියුම්පසයේ නැවත බලාපොරොත්තු වේ